आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत मध्याहन प्रवृत्ति विकाश्याय में मम खविंदु विजय वर्धन प्रथमेन पुआत सिरस्ताल හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක් බාර ගැනීමට සූදානම් වන පුවත අසත්‍යක් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ කියයි මෙරට කොවිඩ් ප්‍රභේද සෙවීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ අද සිට දිස්ත්‍රික්ක දෙකක තවත් ගම්මාන කිහිපයක් හුදකලා කරයි කොළඹ 70ට වැඩි ජේෂ්ඨ පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව අද සිට අද සිට බස් රථ සහ දුම්රිය ගමන් වාර වැඩි කරයි බස් රථවල මගින් ප්‍රවාහණය ආසන ගණනට පමණයි දෙවැනි ඇස ගැටුණු බුදු පිළිම හොරකම ඇමරිකාවට සහ කැනඩාවට දැඩි උෂ්ණාධික කාල ගුණයක් වයවෘද්ධ පුද්ගලින් මෙයා මේ අවධානමක් ප්‍රථමයෙන් දේශීය පුවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක් බහර ගැනීමට සූදානම් වන පුවත මුළුමනින්ම අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනකදී අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය කිහිපයක් තොරතුරු වාර්තා කර තිබුණා. මේ පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය අද නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනකදී කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ඔවුන් පවසන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක් හෝ කිසිදු තනතුරක් තමා වෙත ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කර නොමැති බවද හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ පවසනවා. එවැනි කිසිදු තනතුරක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු නොවන බවද ප්‍රකාශ කර සිටින බවයි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සමීරද සිල්වා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. සමගි ජනබල වේගයට සහාය දැක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් නිවත් කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් වෙනුවට නව නියෝජිතයින්පත් කිරීම මේ වන විට සිදුවනවා. එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජනබල වේගයට සහාය දැක් වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසකට පසුගිය දිනවල විනය පරීක්ෂණ පැවැත්තුණා. එම විනය පරීක්ෂණ වලට අදාළව පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය කාලයේ ඉවත් කිරීමට කටයුතු කළා. ඒ අනුව සමගි ජනබල වේගයට සහාය දැක්වීම හේතුවෙන් මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබුවා. එම 69 දෙනා වෙනුවට නව මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනේ මෙවන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී දියුරුම් දෙමින් සිටිනවා. ඒ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම නව පත්වීම් ලබා දීමේ උත්සවය ආරම්භ වූ බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර මෙම පළාත් පාලන ආයතන නියෝජිතයින් 69 දෙනාට අමතරව ඉල්ලා අස්සු මහනගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට නව සභිකයින්පත් කිරීමටද මේවන විට සැලසුම් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ අහිමි කරන පළාත් පාලන ආයතන නියෝජිතයින්ට කිසිදු අසාධාරණයක් සිදු වීමට තමන් ඉඩ නොතබන බවයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එරෙහිව මාධ්‍ය හමු සහ විරෝධතා පවත්වමින් සිය නොසතුට පළ කරනු ලැබුවා. මෙරට තුල ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේද පිළිබඳව සෙවීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු අද සිට ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මෙරට තුල ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේද පිළිබඳ සෙවීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු අද දිනේ සිට ආරම්භ කිරීමට නියමිතයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් ලබා දෙන තොරතුරු මත එම පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් එම පරීක්ෂණවල ප්‍රතිඵල දින 7ක පමණ කාලයක් තුල ලබා දීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අද උදැසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හොදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් එලෙස හොදකලා කළ බවයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් බල ප්‍රදේශයේ නොරගොල්ල ග්‍රාම නිලධාරී වසමේ නොරගොල්ල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත 1, පින්කන්දවත්ත 2, පාතිකඩ ග්‍රාම නිලධාරී වසමේ පින්කන්ද
හින්දවත්ත තුන සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ හිදිකිවුල ග්‍රාම නිලධාරි වසමේ නක්කලවත්ත ග්‍රාමය සහ මිල්ලකැලේවත්ත ග්‍රාමය මෙලෙස හුදකලා කළ ප්‍රදේශ අතරට අයත් පසුගිය 26 වනදා සිදු වූ තවත් කොවිඩ් මරණ 39ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ පසුරුවේ තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2944ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ 39 අතර 12 දෙනෙකු කාන්තාවන් වන අතර 27 දෙනෙකු පිරිමි පුද්ගලයන් බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැනට කොවිඩ් 19 මෘතදේහ බැහැරලීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය 26 වෙනිදා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් නිකුත් කරලා තියෙනවා. හදිසි මරණ පරීක්ෂකවරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් නිවෙස් තුලදී මිය යන පුද්ගලයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය දැනට අපි මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නිවසක මිය ගියොත් අදාළ කොට්ටාෂයේ සෞඛ්‍ය අධිකාරිගෙන් හෝ මහජන සෞඛ්‍ය පරිශවරයාගෙන් ඒ මරණය සම්බන්ධව මරණ කරු සම්බන්ධව සහ නිවැසියන් සම්බන්ධව වාර්තාවක් ලබාගෙන තමයි මේ මృతදේහය සම්බන්ධ ඉදිරි කටයුතු කරන්න බොහෝ ස්ථානවල කටයුතු කරන්නේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලබා දීලා තියෙන ලිපිය අනුව මින් ඉදිරියට හජි මරණ පරීක්ෂකට යම් සීමාවන්ට යටත්ව මේ මృతදේහ නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරීටත් මේ මృతදේහ නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාවන් තියෙනවා වගේම ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අධිකාරී ගෙහොම හජන සෞඛ්‍ය පරිශව වාර්තාවක් ලබා නොගෙන මృతදේහ නිදහස් කළ හැකියි කියලා. අපි දන්නවා අහඹු ලෙස මිය යන බොහෝ මృతදේහ රෝහල් ගත කරාම වැඩි ප්‍රතිශතයක් කොවිඩ් 19 ආසාදිත බවට වාර්තා වෙනවා PCR පරීක්ෂණ මගින් තහවුරු වෙනවා. මේ කාරණා නිසා ඉදිරි මාස දෙක තුල යම් අඩුවීමක් දත්තවලින් පෙන්වුවත් සමාජය තුල බරපතල විදිහට මේ තත්ත්වය ව්‍යාප්ත වෙලා අපිට තුන්වෙනි මාසයේදී අවාසනාවන්ත තත්ත්වයන් සමාජය තුල වාර්තා වෙන්න පුළුවන්. අපිට ඒ වාර්තා වෙනකොට සමාජය තුල බොහෝ දුරට පැතිර ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1867 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 1767 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන් වන අතර 100 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි පුත්කලෙන්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 253,618ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 218,998 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 31,715 දෙනෙකු පමණයි. විදේශවල සිට පැමිණෙන අයව සම්පූර්ණයෙන්ම වාගේ අපි තීරණය කරන්නේ අපිට තියෙන නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන ධාරිතාවත් සමගයි. ඊයේ දිනේත් මට සංඛ්‍යා ලේඛන මතක හැටියට 100 දෙනෙක් පමණ වාර්තා වෙලා තිබුණා නිරෝධායන මධ්‍යස්ථානවලින්. නමුත් මේ ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නවා. අපි PCR පරීක්ෂණ කරන නිසා අපිට මේ රෝගීන්ගෙන් තාම වැඩි ප්‍රමාණයක් මුල් කල්ලාතුව හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපිට දවසින් දෙකෙන් මේක ප්‍රතිඵල දකින්න හම්බෙන්නේ නැහැ. අපි දන්නවා සංචරණ සීමා ඇති කරලා මාසයක් පමණ ගත වුණාට පස්සේ තමයි සැබෑවටම රෝගීන් අඩුවීම අපි දැක්කේ. ඒ වගේම තමයි සංචරණ සීමා ඉවත් කරාට පස්සේ ආය වැඩිවීමක් දකින්නෙත් අද ඊයේ නෙවෙයි, සමහර විට දවස් කීපයකට පස්සේ වෙන්න පුළුවන්, සති කීපයකට පස්සේ වෙන්න පුළුවන්. ඒ වෙන විට අපි ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ මේ මොහොතේ අපේ ඉදිනදා කටයුතු ඉදිරියේදී මීටත් වඩා ලිහිල්ව කරගැනීමට අපිට අවස්ථාව ලබා ගන්න නම් මේ මොහොතේ දැක්විය යුතු ඒ සෞඛ්‍ය නීති ඒ ආකාරයෙන් පිළිපැදීම අත්‍යවශ්‍ය වෙනවා. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගත් බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. පෙර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයන් වූ නව ආසාදිතයින් 26 දෙනා ස්වයන් නිරෝධායනයට යොමු කර පසුගිය 25 වනදා සිදු කරන ලද PCR පරීක්ෂණයට අනුවයි ආසාදිතයින් ලෙස තහවුරු විය ඇත්තේ. කොටකල ප්‍රදේශයෙන් තහවුරු වූ ආසාදිතයින් 26 දෙනා තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායෙන්, කොටකල වුටන් ප්‍රදේශයෙන් බ්‍රෙග්ලි වත්ත සහ තලවකැලේ වත්ත යන ප්‍රදේශවල වාර්තා වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් හඳපානාගල ප්‍රදේශයේ ඇති ඇගලුම් ආයතනයක සේවකයන් 24 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ සිදු කළ රැපිඩ් සහ PCR පරීක්ෂණ වලින් මෙම රෝගීන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ. එම ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් මෙවන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා. කොළඹ මහනගර සභා සීමාවේ ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් මාත්‍රාව ලබාගත් වයස වෘදු 70ට වැඩි පුද්ගලයින්ට එහි දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමේ කටයුතු අද උදැසන කොළඹ ස්ථාන දෙකකදී ආරම්භ වුණා.
මෙතර කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනේදී පුත්කලින් 49703 දිනෙකට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යායකකේ ප්‍රකාශ කළා. අද දිනේ සිට දුම්රිය සහ බස් රථ ගමන් බාර ඉහළ නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය පියවරගෙන තිබෙනවා. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාත් ඇතුළත බස් රථ සහ දුම්රිය ගමන් වාර අද දිනේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ගමන් වාර 70ක් අද දිනේ සිට ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගයේ වැඩි කරපු දුම්රිය සමග දුම්රිය 11කුත් මුහුදු බෙඩ මාර්ගයේ දුම්රිය 12කුත් හලාවත මාර්ගයේ දුම්රිය 6කුත් කැලණියලි මාර්ගයේ දුම්රිය පහකුත් වශයෙන් දුම්රිය වැඩි කිරීමක් සිදු වෙලා තියෙනවා. උදේසා හවස ගමන් වාර මේ අනුව 70ක් දක්වා වැඩි කිරීමක් සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම විශේෂ ඉල්ලීමක් කරා සිකුරාදා මොකද රාත්‍රී සේවාවල යෙදෙන අත්‍යවශ්‍ය සේවා රාජකාරී කරන නිලධාරීන් සහ සේවකීන් කොළඹ රාගම සහ ගම්පහ රෝහල් වල සේවය කරන අය ඉල්ලීමක් කරා උදේවරුේ ඒගොල්ලන්ට යන්න දුම්රියක් නැහැ කියලා ඒ අනුව කොළඹ කොටුවෙන් පෙරවරු 7ට අඹේපුස්ස බලා දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ දුම්රිය පෙරවරු 9ට ආපසු කොළඹ කොටුව බලා ධාවනය කරනවා. ඒ වගේම කළුතර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6:40ට අලුත් දුම්රියක් අපි ධාවනයට එක් කරනවා. විශේෂයෙන්ම මගින්ගේ ඉල්ලීම් සල්කා බලා මේ දුම්රිය සියල්ලම ධාවනය වෙන්නේ බස්නාහිර පළාත තුල පමණයි. එමෙන්න ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන බස් රථ සේවාවන් සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා දැක්වූයේ මෙවන් අදහසක්. පළාත් තුල බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ධාවනය කරන්නට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කරමින් පවතිනවා. සේවක සේවිකාවන් ගමන් කිරීම සඳහා පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ ආයතන විවෘත කරන නිසා අන්තර් පළාත් අතර බස් රථ කිසි සීමාවකට යටත්ව පවත්වාගෙන යන්නටත් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඒ සියලුම දේ සිදු වෙන්නේ වෛද්‍ය විසින් ලබා දීපු සෞඛ්‍ය නිර්දේශයන් වලට යටත්ව අපි බස් වල ගමන් කරන්නේ මගින් අනිවාර්යයෙන්ම සීට් ගන්නට පමණයි. ඊට වැඩිය ගමන් කරන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒත් එක්කම මේ කොවිඩ් 19 වසංගත සීමාව තුළදී බස් රථ ධාවනය සීමා සහිතව සිදු කරන නිසා කිසියම් අඩුවක් තිබෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍යයෙන් අවපහැ වුණු බස් රථ 2500ක් 3004ක් බස් රථ ප්‍රමාණයක් ඉදිරි මාසය තුල සම්පූර්ණයෙන් වර්ණ ගන්වලා නවීකරණය කරන්නටත් අපි වැඩ කටයුතු උදාරු කරගෙන යනවා. මෙතර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් අද දිනේ සිට යළි ආරම්භ කරන බව එම ආයතනය සඳහන් කළා. ඒ අනුව එම ආයතනය මගින් තාවකාලිකව අත්හිටවනු ලැබූ සේවාවන් දැනට රජයේ විසින් නිකුත් කර ඇති සංචරණ සීමාවන් වලට යටත්ව අද දිනේ සිට ක්‍රියාත්මක කරනු ලබන බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ප්‍රකාශ කළේ. එමෙන්ම ඒ චැනලින් සේවාව මගින් වේලාව වෙන් කරවාගත් සේවාලාභින් සඳහා පමණක් සේවා සපයනු ලබන අතර වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය සහ කළුතර ශාඛා මගින් සේවා සැපීම තවදුරටත් සිදු නොකරන බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය දැනුම් දෙන්නේ. තවදුරටත් සේවා සැපීම සිදු නොකරන ශාඛා මගින් වේලාවක් වෙන් කරගත් සේවාලාභින් හට නැවත සේවා ලබා ගැනීමට පැමිණිය යුතු දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම් දෙනු ලබන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර රට තුල පැවති සංචරණ සීමා හේතුවෙන් නවතා තිබූ ලොතරැයි අලෙවි කටයුතුද අද සිට යළි ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද දිනේදී විවෘතව පැවති ලොතරැයි අලෙවි කුටි මගින් ලොතරැයි මිලදී ගැනීම සඳහා ජනතාව පැමිණ සිටියේ මේ ආකාරයෙන්. එමෙන්ම පැලියගොඩ මැනින් තොග වෙළඳපළේ කටයුතු තොග සහ සිල්ලර වෙළඳාම් සඳහා අද දින විවෘතව පැවති අතර මැනින් වෙළඳපළ සඳහා එළවලු ලැබීම සාර්ථකව සිදු වී තිබුණද පාරිභෝගිකයින්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පවතින පොහොර හිඟය ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා.
රජය විසින් රසායනික පොහොර භාවිතය මෙරට තුල තහනම් කිරීමටගත් පියවරත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවක කෘෂි කර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කරගත් පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් ඇතුළු විවිධ පාර්ශව විරෝධතා සංවිධානය කර තිබුණා ඒ අනුව අනුරාධපුර තලාව ප්‍රදේශයේ ගොවි සමිති 22ක් එක්වී තලාව කරගහවැව ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වුණා ගොමිල පහර අපිට එපා මුදලටවත් පහර දියා 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 පහර දියා 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 පහර දියා මුදලටවත් පහර දියා ගොමිල පහර අපිට එපා මුදලටවත් පහර දියා පහර දියා පහර දියා දියා මෙතර මහනුවර පහත හේවා හැට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරුන් පිරිසක්ද අද විරෝධතාවයක නිරත වුණා. ඒ ජීවන වියදම සහ ඉන්ධන මිල පහත හෙලන ලෙසත් පොහොර ලබා දෙන ලෙසත් ඉල්ලමින්. මේ වෙනකොට අපි රජයේ බල කර සිටින්නේ අත්නෝමතික ගැසට් එක පස්තකට දාලා මේ රසායනික පොහොර කතන්දරේ නෙමෙයි මේ මොහොතේ ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්නේ ගොවි ජනතාව විශේෂ මෙතර යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් රටේ වත්මන් ඉන්ධන බිල පොහොර ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවයක නිරත වුණා. රටතුළු පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් සහ ඊට ගත යුතු විසඳුම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැන්නයි ආදායමයි ලැබෙනවා නම් මොනවද පාවිච්චි කරන්න කියන එක අදාළ වෙන්නේ නැහැ නේද? ඔයතරන්ට කොහොමද අපි ක්‍රමානුකූලව ගමන් කරන්නේ? අපි මේක එකපාර ගමන් කරනවද? ලාභ පාඩු ලබාගෙන මේතරන්ට යනවද එහෙම නැත්නම් අපි ක්‍රමක්‍රමයෙන් මේතරන්ට යනවද කියන එකනේ අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ. ඉතින් ඔය පණිවිඩේ මම ජනාධිපතිතුමාට අදාළ කමිටුවේදී මම කියන්න. ඒ වගේම දැන් මේ තියෙන 100ට 100ක් එකපාර නවත්තන එකට බුතුමාලා පැහැදිලිවම විරුද්ධයි කියන එකත් අපි ඒක පැහැදිලි කරන්න. මේ අතර කොරෝනා වසංගතය හමුවේ සිය ආදායම් මාර්ගයේ අහිමි වූ කන්නලිය වන සංරක්ෂණ මධ්‍යස්ථානයේට අනුයුක්තව සේවය කරන සංචාරක මග පෙන්වන්නන් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා. විරෝධතා කරුවන් සටන් පූර්ව ප්‍රදර්ශනය කරමින් රක්ෂිතයට පිවිසෙන ස්ථානයේ ඇති දොළමාර්ගයට බැස මෙම විරෝධතාවය පවත්වනු ලැබුවා. අපි මාර්ගෝපදේශකයන් 22 දෙනාම ජීවත් වුණේ මේ හරහා. අපට අද ජීවත් වෙන විදියක් නැතුව තමයි ඉන්නේ. අපි බලධාරීන් දැනුවත් කරත් කිසිම කෙනෙක් මේ අවස්ථාවේදී අපිට සහනයක් හෝ දීමනාවක් ලබා දීලා නැහැ. අපි වෙනුවෙන් කිසියම් සහනයක් හෝ දීමනාවක් ලබා දෙන මෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි අවුරුදු එකහමාරක තිස්සේ සිටම අපේ ආදායම මුළුමනින්ම නැහැටලා. අපි කාගේවත් මේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ අසරණභාවය කරෙහි ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න දැන් තවත් පුවත් කිහිපයක් බලංගොඩ මාදුල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත තැන්පත් කර තිබූ බුදුපිලිම වහන්සේ පසුගිය පොසොන් පොහෝ දින රාත්‍රියේදී සොරකම් කර තිබෙනවා මෙම බුදු පිළිම වහන්සේ සරකම් කරන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. කඩුගන්නව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරයේ විහාරාධිපති පූජ්‍ය නෙළුවාකන්දේ ඥානানন্দ හිමියන් විසින් පරිත්‍යාගශීලින්ගෙන් ලබාගත් වියලි ආහාර ද්‍රව්‍ය එම ප්‍රදේශයේ ජනතාව සඳහා ලබා දීමේ වැඩසටහනක් පසුගිය දා සිදු කර තිබුණා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාව සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් බහිරව කන්ද ශ්‍රී මහ බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට බහිරව කන්ද ශ්‍රී මහ බෝධි මහ විහාරස්ථානයේ විහාරාධිකාරී හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
සීත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.seethanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්